හිතවතුනි ඇත්තටම මම අද විශේෂ මාතෘකාවක් පිළිබඳව ඔයගොල්ලන්ට කතා කරන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ මේ මේ මම කතා කරන දේවල් යම් වැදගත්කමක් තියෙනවා නම් ඔයගොල්ලෝ subscribe කරලා තියාගන්න අපේ channel එක. ඔයගොල්ලන් දිගටම අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ ඇත්තටම ගෙදර වැඩ කරන්නේ නැති පුතාලා දුවලා ඉන්නවා නම් ඊළඟට විශ්වවිද්‍යාලයේ ඉන්නවා නම් යම් කණ්ඩායම් මේගොල්ලන්ට තාමත් හිත හදාගන්න බැරි නම් තරා ලෙවල් එකට එන්න ඕන කියලා එයා මේක සමන් දෙන්න. ඒතර ඇත්තනම් මේ මෙතෙන්දී අපි ඔයගොල්ලන්ට විශේෂයෙන් කියන්න ඕනේ ඔයගොල්ලෝ මේ අපි ප්‍රධාන කඩේම් තුනක් ජීවිතය ගැන කතා කරන හැම වෙලෙම පළවෙනි එක තමයි ශිෂ්‍යත්වය. ඇත්තට මේක ඉතා කුඩා වයසවල බුද්ධි වර්ධනය නොවිච්ච අවස්ථාවක දරුවන්ට තියෙන විභාගයක් විදිහට තමයි අපි විශ්වාස කරන්නේ. හේතුව මොකද්ද? ඒක ඇත්තටම එයාට ඒක ඉලක්කයක් ගැන අපිට දෙන්න අමාරුයි. එතකොට ඒ නිසා ඇත්තට මේක දෙමාපියන් ගුරුවරුන්ගේ අවශ්‍යතාවයක් තමයි ඇත්තට මෙතන ඉෂ්ට වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක පාසලක් තෝරා ගැනීමේ විභාගයක් විදිහට තමයි අපි දකින්නේ. ඒක දැන් අවසන්. රයිට්. අපි දැන් දෙවෙනි එකට එනවා. ඇත්තටම අපේ අපිට තේරෙන වයසක අපිට මොලේ පෑදිච්ච වයසක අපි මහ පොළවේ පය ගහලා ඉන්න වයසක අපි ලියන ප්‍රධාන එක්සෑම් දෙකෙන් එකක් තමයි සාමාන්‍ය පෙළ. මෙතෙන්දී ඇත්තටම සාමාන්‍ය පෙළේදී අපිට යම් අඩු රිසල්ට් එකක් ආවොත් ඒකට සම්පූර්ණම අපි තව කියන්න ඕනේ. ඒ කියන්නේ මේ විභාගය ලියන ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම වග කියන්න ඕනේ. හේතුව ඔයගොල්ලන්ට සිහි බුද්ධියෙන් ලියන විභාගයක්, පොඩි ළමයි ලියන විභාගයක් වගේ නෙමෙයි. ඒ නිසා ඔයගොල්ලෝ මේකට වකින් බාර ගන්න ඕනේ. ඒ නිසා මෙතෙන්දී ඔයගොල්ලෝ දන්නවා අපි මේ විභාග දෙක සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඇත්තටම ওই විභාග දෙක තමයි අපේ ටර්නින් පොයින්ට් එක විදිහට වැඩ කරන්නේ ලයිෆ් එකේ. එතකොට සාමාන්‍ය පෙළදී සහ උසස් පෙළදී අපි අපේ උපරිම ස්ට්‍රෙන්ත් එක පාවිච්චි කරේ නැත්නම් උපරිම ශක්තිය පාවිච්චි කරේ නැත්නම් අපිට යම් ප්‍රතිඵලයක් එනවා. නමුත් ඒ ප්‍රතිඵලයේදී අපි දකිනවා අපේ ඒ ශක්තිය වැය කරලා තියෙන ප්‍රමාණයට ආශිත ප්‍රතිඵල තමයි එන්නේ. ඒ නිසා ඇත්තටම මෙතනදී ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕනේ තමන්ගේ හැකියාව උපරිමයෙන් යොදවන්න. ඒ නිසා මනස එක තැනකට අරගෙන වැඩ කරන්න තමයි මම ඔයගොල්ලන්ට මේ මෙතෙන්දී හැම වෙලෙම කියන්නේ. ඇත්තටම අපි මේ මේ විභාග දෙකකට පස්සේ අපි උසස් පෙළින් පස්සේ අපි ඇතුළ වෙන විශ්වවිද්‍යාලයකට ඕනනම් සමහරවිට අපිට පුළුවන් ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළ වෙන්න. එහෙම නැත්නම් විදේශ රටක විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන්. දැන් ලොකු ප්‍රවණතාවයක් තියෙනවා විදේශ රටවල විශ්වවිද්‍යාල සඳහා. එතකොට නමුත් මේ කෙසේ නමුත් අපිට මෙතෙන්දී සිද්ධ වෙනවා ආර්ථිකමය සාධකයකට තමයි අපිට මෙතෙන්දී මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. හේතුව ඒ කියන්නේ අපි මේ විභාග දෙකෙන් පස්සේ අපි යම්කිසි ආදායමක් උපදින තැනකට එනවා. හරි ජීවිතේ කවදාකවත් නැතුව අපි හම්බ කරන්න පටන් ගන්න තැනකට එනවා. එක්කෝ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා, එහෙම නැත්නම් අපි හම්බ කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා. ඒකේ අවුරුදු 4ක් 5කට පස්සේ එළියට ඇවිල්ලා ආයෙ හම්බ කරන්න සිද්ධ වෙනවා. එතකොට අපිට ඕගොල්ලෝ දන්නවා අපිට අනිවාර්යෙන්ම ජීවත් වෙන්න සල්ලි ඕනනේ. ජීවත් වෙන්න අතිවිශාල මුදල් කන්දරාවක් ඕනේ එක මාසයක් ගත කිරීම සඳහා. හේතුව ඉතා සංකීර්ණ කාලසටහනක් මේ දවස්වල තියෙන අපේ ජීවිතය. ඒ නිසා මේ අපි මේ විභාග දෙක අපේ උපරිම ශක්තිය දෙන්නේ නැත්නම් ඔයගලගේ ආර්ථික මට්ටමට තමයි බලපාන්නේ. හොඳට මතක තියාගන්න. ඔයගලගේ ආර්ථික මට්ටමට බලපාන විභාග දෙකක් තමයි මේක ඔයගොල්ලෝ කරන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ මේකෙදි යම්කිසි උපරිම ශක්තිය දැම්මොත් ඔයගලගේ ආර්ථික මට්ටම් පැත්තෙන් ගත්තහමත් ඔයගලගේ හීනවලට යන්න හොඳ අඩිතාලමක් වැටෙනවා මේ විභාග දෙකෙන්. ඒ නිසා ඇත්තටම ඔයගොල්ලන් දැන් හොඳට බලන්න දැන් ඔයගොල්ලෝ කවදා හරි දවසක ඔයගොල්ලෝ විභාග කරනවානේ. විභාගයෙන් පස්සේ රස්සාවකට යනවානේ. එතන මේ රස්සාවට ගියාම ඔයගොල්ලන් සිද්ධ වෙනවා කවදා හරි දවසක ඔයගොල්ලන් යාළුවොත් එක්ක ජීවත් වෙන්න. එතකොට ඔයගොල්ලගේ ආර්ථික මට්ටම ගොඩක් පහළට වැටෙනොත් කොහොමද ඔයගොල්ලෝ ඒකත් එක්ක ජීවත් වෙන්නේ? ඒකට මූණ දෙන්නේ කොහොමද? ඒ නිසා හොඳට මතක තියාගන්න අපි අපේ උපරිම ශක්තිය දන්වන මේ වැඩි සඳහා. ඇත්තටම මෙතෙන්දී ඔයගොල්ලන්ට අවසාන වශයෙන් කියන්න ඕනේ ඔයගොල්ලෝ දන්නවනේ දැන් දුප්පත් සහ පොහොසත් කියලා ලංකාවේ මිනිස්සු කණ්ඩායම් බෙදෙනවානේ. නමුත් මම විශ්වාස කරන දෙයක් තමයි පැහැදිලිවම දුප්පතුන් ලෙස සලකන්නේ මම නම්. ඒ මගේ පුද්ගලික හැඟීමක්. ඒගොල්ලෝ උත්පත්තියෙන් දුප්පත් වීම නෙමෙයි. ඒගොල්ලෝ තමන්ගේ ශක්තිය උපරිමයෙන් භාවිත නොකිරීම නිසා සමාජය තුළ යම්කිසි ආර්ථික වශයෙන් කඩාවැටීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ආර්ථික වශයෙන් කඩාවැටුණත් කමක් නැහැ. දැන් ඒගොල්ලෝ උපරිම ශක්තිය යොදවනවා. ඒත් යොදවන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ නිසා ඒගොල්ලෝ ඉදිරියටත්
දුප්පතුන් විදිහට තමයි ජීවත් වෙන සූදානම්. ඒ නිසා මතක තියාගන්න, දුප්පතුන් කියන්නේ ඇත්තටම කම්මැලියන්ගේ ලෝකය තමයි දුප්පතුන් කියන්නේ. ඒගොල්ලෝ හැම වෙලේම කම්මැලි. ඒගොල්ලෝ මොකක් හරි ආණ්ඩුවකට බැන බැන, රටකට බැන බැන, ගුරුවරුන්ට බැන බැන, සමාජයට බැන බැන, හැම දෙයකටම right බැන බැන. ඒගොල්ලෝ ජීවත් වෙන කණ්ඩායම. නමුත් හොඳ බලන්න, ඔයගොල්ලෝ දන්නවා හොඳ පෝසත් යහළුවෝ ඉන්නවා නේද ඉන්න ඔයගොල්ලන්ගේ. ඒගොල්ලෝ පුදුමාකාර කැපකිරීමක් කරන්නේ. ජීවත් වෙන්න පට්ට කැපකිරීමක් කරනවා. මුළු දවසම මහන්සි වෙනවා. නිදාගන්නේ පැය දෙක තුනක්. අන්න ඒ කණ්ඩායමට ඔයගොල්ලෝ ඇතුල් වෙන්න ඕනේ ඉතින් අනාගතේ. ඉතින් මේක විශේෂයෙන් මතක් කරන්න ඕනේ, ඔයගොල්ලෝ මේ විභාග දෙකෙන් අර පෝසත් කියන කැටගරියට ඇතුල් වෙන්න උත්සාහ කරන්න. බොහොම සතුටුයි.